ආයුබෝවන් දුවේ පුතේ, අද අපි අපේ ගණිත ගැටලු පාඩමේ තුන්වන කොටස හා සම්බන්ධ වෙමු. දුවේ පුතේ, අද අපේ පාඩම තුළින් මම විසඳන්න බලාපොරොත්තු වෙනවා පේලි පෝලි ආශ්‍රිත ගැටලුවල තවත් ගැටලු කිහිපයක්. අපේ පළවෙනි ගණිත ගැටලුව තමයි පෝලිමක දුලින සිටින්නේ ඉදිරිපස සිට විසිවෙනියාටය, පසුපස සිට දහවෙනියාටය. පෝලිමේ සිටින මුළු ළමයි ගණන කීයද? හොඳයි, අපි දැන් විසඳුමට යොමුවෙමු. හොඳයි, අපි බලමු දුවේ පුතේ. පෝලිමක දුලින සිටින්නේ ඉදිරිපස සිට විසිවෙනියාට. පෝලිමක් තියෙනවා දුලින සිටින්නේ ඉදිරිපස සිට බැලුවාම විසිවෙනියාට. අපේ දුලින කියන යාළුවා. පසුපස සිට බැලුවාම දහවෙනියට. පසුපස සිට බැලුවාම දුලින ඉන්නේ දහවෙනියට. අපි අහනවා පෝලිමේ සිටින ළමයි ගාන. අපි බලමු, ඉදිරිපසින් බැලුවාම දුලින ඉන්නේ විසිවෙනියට, පසුපසින් බැලුවාම දුලින ඉන්නේ දහවෙනියට. අපි මුලින්ම මේ සංඛ්‍යා දෙක එකතු කරමු. බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි, දහය ස්ථානේ දෙකට එකක් එකතු කරාම තුනයි. එතකොට අපිට උත්තරේ 30ක් වෙනවා දුවේ පුතේ. හැබැයි හොඳට මතක තියාගන්න, මේ 30 ඇතුලේ අපි දුලිනව දෙපාරක් ගණනය කළා. දුලින මේ ඉදිරිපසින් ගමන් ගත්ත 20 ඇතුලෙත් ඉන්නවා, පසුපසින් ගමන් ගත්ත 10 ඇතුලෙත් ඉන්නවා. එතකොට 30 කියන සංඛ්‍යාව නිවැරදි සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් මොකද කරන්නේ? අපි දුලිනව එක පැත්තකින් අඩු කරනවා. අපි 30න් එකක් අඩු කරනවා දුවේ පුතේ. එතකොට උත්තරේ 29යි. එහෙනම් මේ පොලිමේ ළමයි 29 දෙනෙක් ඉන්නවා. මේ පොලිමේ ළමයි 29 දෙනෙක් ඉන්නවා. අපි දැන් අපේ දෙවන ගණිත ගැටලුවට යොමු වෙමු. සරඹ සංදර්ශනයක ළමයි එක පෙළට සිටගෙන සිටිති. නවීන්ට ඉදිරියෙන් ළමයි 8ක්ද, පසුපසින් ළමයි 18ක්ද සිටිති. පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද? හොඳයි දුවේ පුතේ, අපි අපේ ඊළඟ ගැටලුවට යොමු වෙමු. සරඹ සංදර්ශනයක ඔන්න ළමයි එක පෙළට හිටගෙන ඉන්නවා. නවීන්ට ඉදිරියේ ළමයි 8ක් ඉන්නවලු. ඔන්න ඉස්සෙල්ල ගානට වැඩිය වෙනස්කමක් තියෙනවා. ඉස්සෙල්ල ගානේ අපි කතා කළේ පුතේ මැද ඉන්න කෙනාගෙන. නමුත් මේ ගානේ නවීන් කොතනද ඉන්නේ කියලා ඔන්න අපිට සඳහන් කරලා නැහැ. අපි හිතමු මේ පෝලිමේ ඕන තැනක නවීන්ට ඉන්න පුළුවන්ද? ඕන තැනක ඉන්නත් බැහැ. නවීන් ඉන්න ස්ථානේ අපිට ඍජුවම කියලා නැති වුණාට අපිට නවීන් ඉන්න ස්ථානේ හොයාගන්න පුළුවන්. නවීන් ඉන්න ස්ථානේ මම දැනට මෙන්න මේ හරිය නවීන් ඉන්නවයි කියලා ඔන්න මම නවීන් ඉන්නවයි කියලා ලකුණු කරනවා දීපුතේ. නවීන්ට ඉදිරියෙන් ළමයි 8 දෙනෙක් ඉන්නවා. නවීන්ට ඉදිරියෙන් ඔන්න ළමයි 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් දුවේ පුතේ, නවීන්ට ඉදිරියෙන් ළමයි 8 දෙනෙක් ඉන්නවා නම් නවීන් ඉන්නේ 9වෙනියට. 9වෙනි ස්ථානේ තමයි අපේ නවීන් කියන යාළුවා ඉන්නේ. එයාට පිටුපස්සෙන් ඔන්න ළමයි 18 දෙනෙක් ඉන්නවා. ඔන්න ඕකයි අපේ ගාන සඳහන් වෙන තොරතුරු ටික සාරාංශ කරාම එන්නේ. අපි බලමු දුවේ පුතේ කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් ඔන්න නවීන් කියලා අපේ යාළුවා ඉන්නවා. එයා දක්වා ඉන්න ප්‍රමාණය 9 දෙනෙක් මේ සරම සංදර්ශනයේ පෝලිමේ ඉන්නවා. 9ක්. නවීන්ට පසුපසින් 18 දෙනෙක් ඉන්නවා. 18 දෙනෙක් ඉන්නවා. අපි එකතු කරලා බලමු. නවීන්ට 8ක් එකතු කරාම 17යි. 17න් දුවේ පුතේ අපි 7 එක ස්ථානේ දානවා. 10 ස්ථානේ එකතු කරනවා. එතකොටයි ඉතුරු එකයි. මෙතනට අපිට 27ක් එනවා. ආයි අපි බලමු, නවීන්ට 18ක් එකතු කරන්න යන්නේ
නවයට අටක් එකතු කරාම දහ හතයි, දහ හතෙන් හත අපි එක ස්ථානයේ දානවා, ඉතුරු එක අපි පැත්තකින් ලියාගන්නවා. දහය ස්ථානය එකතු කරනවා මෙතන බිින්දුවයි, බිින්දුවට එකක් එකතු වනහම එකයි, මේ ඉතිරි එකයි දෙකයි. ඒනන්දු ඒ පුතේ අපේ මේ පෝලිමේ ඉන්නවා විසිහත් දෙනෙ. අපේ මේ පෝලිමේ ඉන්නවා විසිහත් දෙනෙ. එහෙනම් අපේ ගානේ හැටියට උත්තරේ එනවා විසිහතක් අපිට පිළිතුර විදිහට එනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් අපේ තුන්වෙනි ගණිත ගැටලුවට යොමුෙමු. ළමයි 19 දෙනෙක් එක පෙළට සිටගෙන සිටින විට හරි මැද සිටින්නේ කීවෙනි ළමයාද? අපි අපේ තුන්වෙනි ගණිත ගැටලුවට යොමුෙමු දුවේ පුතේ. ඔන්න එහෙනම් අපි කතා කරන පෝලිමේ ළමයි 19 දෙනෙක් ඉන්නවා. මේකේ හරි මැද ඉන්න ළමයා කීවෙනියද කියලා තමයි අපේ අහන්නේ. ඔන්න පෝලිමක් තියෙනවා පුතේ, ළමයි 19 දෙනෙක් ඉන්නවා. මේ මුළු පෝලිමේම ළමයි 19 දෙනෙක් ඉන්නවා. හරි නැද ඉන්න ළමයා කීවෙනියද කියලායි අහන්නේ. අපි හරි නැද ඉන්න ළමයාව දන්නේ නැහැ. මේ පෝලිමේ 19 දෙනෙක් ඉන්නවා. හැබැයි දුවේ පුතේ, අපි හරි නැද ඉන්න එක්කෙනාව තමයි ඔන්න අපි හොයන්නේ. අපි කලිනුත් කතා කරලා තියෙනවා හරි මැදක් තියෙනවයි කියන්නේ දුවේ පුතේ සමානව දෙපැත්තක් තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ ළමයි 19 දෙනාව දෙකෙන් බෙදනවා. මොකද දෙකෙන් බෙදන්නේ සමානව දෙපැත්තක් තියෙන නිසා දුවේ පුතේ, අපි දෙකෙන් බෙදනවා. 19 දෙකෙන් බෙදීම කරන්නයි යන්නේ මම මුලින්ම. 19 බෙදීම දෙක. අපි දෙවරක් වලින් බැලුවහම පුතේ 19ට කෙලින්ම දෙකේ වනේ. නමුත් 19ට ආසන්න සංඛ්‍යාව වන 18ට හරියටම දෙකෙන් බෙදීමක් තියෙනවා. එහෙනම් 18කින් අපිට දෙකේ ගොඩවල් 9ක් හදන්න පුළුවන්. 18ට 9ක් තියෙනවා. දෙවරක් 9 18යි. අපි අඩු කිරීම කරනවා. 19න් 18ක් අඩු කරාම 1යි. එහෙනම් දුවේ පුතේ, පොඩ්ඩක් මතක තියාගන්න, මේ ඉතුරු වෙන එක්කෙනා තමයි, මේ ඉතුරු වෙන එක්කෙනා තමයි අපේ මැද ඉන්න ස්ථානය වෙන්නේ. එකක් ඉතුරු වෙන්නේ දුවේ පුතේ මැද ඉන්න එක්කෙනා. එහෙනම් හොඳට බලමු. මම මුලිනුත් කිව්වා දෙපැත්තක් සමාන වෙන්න ඕනේ මැදක් ගැන කතා වෙනවා නම් පුතේ. එහෙනම් එක පස්සකට 9 දෙනෙක් අපිට ලැබිලා තිනවා. අපි මුලින් දැනගෙන ඉඳින ඔන්න අපි දන්නවා දුවේ පුතේ මෙතන 9යි මෙතන 9යි කියලා. අපි හොයාගත්තා මේ පැත්තේ 9 දෙනෙක් ඉන්නවා, මේ පැත්තේ 9 දෙනෙක් ඉන්නවා. අපේ නහන්නේ දුවේ පුතේ, එහෙනම් මේ පොල්මේ ඉන්න මැද ස්ථානේ කීයද කියලා. එහෙනම් මෙතන නම් මැද ස්ථානයට ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා නම් පුතේ මැද ස්ථානෙ වෙන්නේ 9ට එකක් එකතු කළාම උත්තරේ 10යි. මැද ස්ථානෙ වෙන්නේ උත්තරේ 10. 10වෙනි ස්ථානේ තමයි මැද ඉන්න ළමයා ඉන්නේ. අපි ආයි බලමු. අපි පිළිතුර හොයාගත්ත 19 දෙකට බෙදලා 9යි කියලා. එක පැත්තක 9 දෙනෙක් ඉන්නවා. ඉදිරියෙන් 9 දෙනෙක් ඉන්නවා, පසුපසින් 9 දෙනෙක් ඉන්නවා. මැද ළමයාගේ ස්ථානේ අපි දන්නේ නැහැ. එහෙනම් ඉදිරියෙන් ඉන්න 9ට එකක් එකතු කරාම 10වෙනි ස්ථානේ තමයි දුවේ පුතේ මැද ළමයා ඉන්නේ. පෝලිමේ මෙතන අපි හොයාගත්ත 9යි 9යි 18යි 18යි මැද ඉන්නයි 19 කියලත් අපිට පෝලිමේ ඉන්න මුළු සංඛ්‍යාව එනවා. එහෙනම් මේ පෝලිමේ මැද ස්ථානි මැද ඉන්න ළමයා ස්ථානි තමයි 10. අපි දැන් අපේ අවසන් ගැටලුවට යොමුෙමු. පාසලේ රැස්වීමක ජනිදු සිටියේ පේලියේ හරිමැදය. ඔහුට පසුපසින් ළමයි 10ක් සිටිති. පේලියේ සිටින ළමයි ගණන කීයද? අපි දැන් විසඳුමට යොමුෙමු. හොඳයි, අපි අපේ අවසාන ගැටලුවට යොමුෙමු පුතේ. තවත් සරල ගැටලුවක් මෙතන තියෙන්නේ. පාසලේ රැස්වීමක ජනිදු කියන යාළුවා පේලියේ හරිමැද ඉඳලා
පාසලේ රැස්වීමක් තියෙනවා. ජනිතු කියන යාළුවා හරි මැද ඉඳලා තියෙනවා. ඔහුට පිටුපසින් ළමයි 10ක් ඉඳලා තියෙනවා. හරි මැදක් තියෙනවා නම් පුතේ පිටුපසින් 10ක් ඉඳියානම් ඉදිරියෙනුත් අනිවාර්යෙන් 10 දෙනෙක් ඉන්න ඕනි. ඉදිරියෙනුත් අනිවාර්යෙන් 10 දෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් අපි බලමු ඉන්න සංඛ්‍යාව. ඉදිරිපසින් 10 දෙනයි පසුපසින් 10 දෙනයි එකතු කරලා අපි මුලින්ම බලමු. 10යි 10යි එකතු කරාම අපිට 20ක් වෙනවා. මේ 20ට එකක් එකතු කරනවා. එකක් එකතු කරන්නේ දුවේ පුතේ අපි ජනිදුව. අපි ජනිදුව තමයි මේ එකතු කරන්නේ. එතකොට අපිට පිළිතුර එනවා 21ක්. එහෙනම් මේ පොලිමේ ඔක්කොම ළමයි 21 දෙනෙක් ඉන්නවා. දුවේ පුතේ පේලි පෝලිම් ආශ්‍රිතව අපේ ගණිත ගැටලු විසඳීම අවසානයි. අපි මීළඟ පාඩමින් සියවස හා දශකයේ සෙවීම සම්බන්ධ ගණිත ගැටලු විසඳීමට යොමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.